Hi guys, අද අපි ඉන්නේ මීගමුවේ. අද අපි යන්නේ Negombo, St. Mary's Grand Street Church එක. මීගමුවට පුංචි රෝමය කියලා කියනවා කියලා ඔයාලා දන්නවත් ඇති. ඉතින් මේ පුංචි රෝමේ තියෙන ලස්සනම පල්ලියකට තමයි අද අපි යන්නේ. මීගමුව ටවුන් එකේ පිහිටලා තියෙන මේ දේවස්ථානය අපේ මරිය මවුතුමිය වෙනුවෙන් තමයි කැප කරලා තියෙන්නේ. ඉතින් මේ දේවස්ථානයේ නම තමයි ශාන්ත මරියා දේවස්ථානය. ලොකේෂන් එක ගැන කියනවා නම් ඔයාලා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලින් එනවා නම් Negombo බස් ස්ටෑන්ඩ් එක හා පැත්තේ තියෙන CIB shopping center එක ළඟ තියෙන හන්දියෙන් Saint Joseph Street ඒ කියන්නේ Negombo ලගුන් පැකේ පැත්තට ඇවිත් ඊට පස්සේ Saint Mary Street එක දිගේ මද දුරක් ඉස්සරහට එද්දී මේ චර්ච් එක ඔයාලට හම් වෙනවා. ඔයාලට Negombo රේල්වේ ස්ටේෂන් එකේ ඉඳන් හරි නැත්නම් බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් හරි ටුක් ටුක් එකකින් මේ ඩිස්ටන්ස් එක කව කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ප්‍රයිවට් වෙහිකල් එකකින් උනත් ඩිරෙක්ට්ලි මේ පල්ලිය ළඟට එන්න පුළුවන්. විශාල භූමි ප්‍රමාණයක පිහිටලා තියෙන මේ දේවස්ථානය අපේ වීඩියෝ එක තව ඉස්සරහට බලනකොට ඔයාලට තේරෙවි විදේශ සංචාරකයන්ගේ නොමද ආකර්ෂණයක් බලන් ඉන්න මිනිස්සු එනවා මේක බලන්න ෆොටෝස් ගන්න ඒ තරම් ලස්සන විශ්මිත කලාකාරයක් කියලා ඔයාලට තේරෙවි තව ඉස්සරහට වීඩියෝ එකේදී. දැනට ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විශාලතම කතෝලික බිතුසිතුවම් මෙම දේවස්ථානයෙන් තමයි දක්නට ලැබෙන්නේ. මේ දේවස්ථානයේ ආකිටෙක්චර් එක ගැන කිව්වොතින් මේක තියෙන්නේ යුරෝපීය සම්භවයක් තියෙන බිතුසිතුවම් ඒ වගේම මූර්ති ආකෘති ශිල්පීය දක්ෂතා තමයි මෙතෙන්දි ගොඩක්ම ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන හරිම ලස්සන වර්ණ යොදාගෙන එක හරිම හෙවන්ලි ෆීලින් එකක් තමයි ඇතුළට යන අපි හැමෝටම මොන ආගමේ වුණත් අපි හැමෝටම දැනෙන්නේ හරිම ලස්සන හෙවන්ලි ෆීලින් එකක් මේක ඇතුළේදී. ඉතින් ඔයාලා බලනවා ඇති කවුද මේ යුරෝපීය සම්භවයක් තියෙන මෙච්චර ලස්සන කලාකෘති කරලා තියෙන්නේ කියලා. අපිට මුලින්ම හිතුනේ මේ යුරෝපීය රටවලින් ගෙන්නපු කලාකරුවන්ගේ අතින් නිමපු දේවල්ද කියලාත්. නැහැ. අපි හොයලා බලනකොට අපි දැනගත්තා මේ අපේ ශ්‍රී ලංකාවේම ඉතාම දක්ෂ කලාකරුවෙක් අතින් නිමවුණු සියලුම දේවල් කියලා. එතුමා තමයි NS ගොඩමාන මැතිතුමා. සෙන් ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපන ලබන මෙතුමා ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් වෙන ඔහුගේ පියාගේ දායාද ලෙස චිත්‍ර ශිල්පයට යොමු වෙනවා. ඉන් පසුව ඒ අතරතුරේදී ලේකව්ස් ආයතනයේත් මොහු රැකියාවේ නියුතු වෙනවා. මෙතුමාගේ රැකියා කටයුතු සමගම මොහු Negombo නගරයට පැමිණෙනවා. මේ අතරතුරදී ඔහුගේ විවාහයද සිදු වෙනවා. ඔහු බෞද්ධ චිත්‍ර ශිල්පියෙක්. පියාගේ උරුමයෙන් තමයි මොහුට චිත්‍ර ශිල්පිය හමු වෙන්නේ. 1914 දකුණු පළාතේ බේරුවල නගරයේ තමයි මෙතුමා උපන්නේ. ඇයගේ බිරිඳ කතෝලික ආගමේ කෙනෙක්. ඉතින් මේ පරිසරය සමග මොහු ගරු සෙබස්තියන් පියතුමාගේ මඟ පින්වීම අනුව ශාන්ත මරියා දේවස්ථානයේ චිත්‍ර ශිල්පියෙක් ලෙස චිත්‍ර අඳින්න ආරාධනාවක් ලැබෙනවා. ඒ තරමටම අනර්ක නිමාවකින් නිමවපු කලාකෘති කැටයම් කිරිගරුඬවලින් නිමවපු සාන්තුවර ප්‍රතිමා ඒ වගේම සුවිශේෂී ලක්ෂණයක් විදිහට මෙහි සීලිම ඇඳලා තියෙන බිති සිතුවම් අපිට ඉතාම අනර්ග මට්ටමේ නිර්මාණ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ගරු සෙබස්තියන් පියතුමාගේ මඟ පින්වීම යටතේ ශාන්ත මරියා දේවස්ථානයේ සීලිමෙහි තෙල් සායම් භාවිතයෙන් බිති සිතුවම් අඳින්න NS ගොඩමාන මහතා යොමු වෙනවා. මේ සඳහා මාස 11කට ආසන්න කාලයක් මෙතුමාට ගත වෙනවා.
එනිසා මූලික මාධ්‍ය ලෙස භාවිතා කරමින් නිර්මාණය වන මේ චිත්‍ර ඉතාම තාන්ත්‍රික ගමේ දිව්‍යමය ලක්ෂණ ඉස්මතු කරමින් නිර්මාණය වෙලා තියෙනවා. මේ වාල දකින සීලිම අඩි 72ක් උසයි. ඉතින් මේ අඩි 72ක් උස සීලිමේ මේ ගොඩමාන මහතා අට්ටාල හදලා ඒ වයුඩ ඉඳන් තමයි ගොඩක් මාස 11ක් තිස්සේ මේ බුදුසිතුව මැඳලා තියෙන්නේ. ඉතින් අවසන් ඵලය ඉතාමත් අනංග ලෙස පැමිණීම නිසා මේ පියතුමන් ගොඩක් සතුටට පත් වෙලා මේ මුළු දේවස්ථානයේ සියලුම බිතුසිතුවම් සහ ගෘහ නිර්මාණ ආකෘති NS ගොඩමාන මහතාට කිරීමට අවසරය ලබා දීලා තිබුණා. ඉතින් ඔයාලා මේ දකින සියලුම නිර්මාණ NS ගොඩමාන මහතාගේ අතින්ම නිමවුණු ඉතාමත් තරඟ ගණයේ නිර්මාණයක්. පසු කාලිනව මේ NS ගොඩමාන මහතා කතෝලික ආගම හා වැළඳ ගැනීමන්ත සිදුවෙනවා. ඒ වගේම කාලයත් සමගම 1994 අප්‍රේල් 14 වෙනි දින මෙතුමා දැන් සමු ගන්නවා. නමුත් අතටත් සුරවිමනක් වශයෙන් ලස්සන කරපු මේ දේවස්ථානය තාමත් හරිම අනර්ග ලෙස බබලෙනවා. ඒ වගේම මේ දේවස්ථානය ඇතුළේ විතරක් නෙමෙයි මේ දේවස්ථානයේ පිටත පරිසරයේත් ගොඩක් තියෙන ස්ටැචුස් වර්ග ජීසස් වහන්සේගේ ඒ වගේම මරියතුමියගේ හරිම කරුණාබර ලක්ෂණ පෙන්නුම් කරන ලස්සන ස්ටැචුස් හැමතැනම පිහිටලා තියෙනවා. ඉතින් දවසක ඔයාලා මේ ගමන ගියොත් මොන ආගමේ වුණත් කමක් නැහැ. ඉතින් බලන්න මේ දේවස්ථානේ හරිම ලස්සනයි, හරිම දිව්‍යමය ලක්ෂණ තමයි පෙන්වන්නේ. හරිම ලස්සනයි, ඕනම කෙනෙක්ට ඉතින් බලන්න පුළුවන්. එහෙනම් අද ඔයාලා අලුත් ස්ථානයක් ගැන, අලුත් දේවස්ථානයක් ගැන අද විස්තර ගොඩක් දැනගත්තා. මේ වගේම තව අලුත් ස්ථාන ගැන අපි ළඟදීම හමු වෙමු. බයි.